විදේශයන්හි රැඳී සිටිමින් මෙරට තුළ අපරාධ කටයුතු මෙහෙවමින් මන්ත්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පාතාල කලිනායකින් දෙදෙනෙක් වන හරක්කටා සහ කුඩු සලිඳු අද උදෑසන 7:10ට පමණ කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට රැගෙන වී තිබෙනවා. ඒ ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යුවෙල් 142 දරන ගුවන් යානයෙන්. නඳුන් චින්තක නොහොත් හරක්කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු දිවයිනට රැගෙන එනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්. මොවුන් ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු ඇතුළු අත්‍යවශ්‍ය රාජකාරී ගුවන් යානයේ අසලදීම සිදුකර ගුවන් භාණ්ඩ පරයන්තය ඔස්සේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ වෙත රැගෙන යාමට පියවරගෙන තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ. මෙම පාතාලකලී නායකින් දෙදෙනා රැගෙන ඒම සඳහා මැඩගස්කර් රාජ්‍ය ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුද පැමිණ තිබෙනවා. මෙම නිලධාරීන් ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණ ලිඛිතව මොවුන් නිල වශයෙන් බාර දීමටයි කටයුතු කර ඇත්තේ. හරක්කටා සහ කුඩු සලිඳු බාර ගැනීම සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් ගුවන් භාණ්ඩ පරයන්තය වෙත පැමිණ සිටි බවයි වාර්තා වන්නේ. කටුනායක ගුවන්තොටුපළ අවට විශේෂ ආරක්ෂාවක් ද යොදා තිබූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ඉකුත් පළමුවනදා මොවුන් දෙදෙනා ඇතුළු පිරිස මැඩගස්කරේ ඉවාටෝ ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ජාත්‍යන්තර පොලිසිය නිකුත් කර තිබූ රතු වරින්තුවකට අනුවයි. හරක්කටා සහ කුඩු සලිඳු අත්අඩංගුවට ගත් බව මැඩගස්කර ආරක්ෂක අංශ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දීමෙන් අනතුරුවයි මොවුන් රැගෙන එම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පසුගිය 11 වනදා මැඩගස්කරේ බලාපිටත්ව ගියේ. මෙම කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරු දෙදෙනෙකුද ඇතුළත්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.